අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රාජ්‍ය සේවය සහ පාසල් හෙට සිට සුපුරුදු පරිදි හැකිතරම් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න සෞඛ්‍යංශ ඉල්ලයි හෙට යලි වැසෙන සපුක ස්කන්ධ තෙල් පිරිපහදුව එන්නත් ඇති තරම් පොලිමිට ජනතාව නැහැ සෞඛ්‍යමති කෙහෙලිය රඹුක් වැල්ල කියයි බූස්ට් එන්නත වහා ගන්න රාජ්‍යමති චන්න ඉල්ලයි පසුගිය සති දෙකේ නිවෙස්ගත කොවිඩ් ආසාදිතින් අඩුවීම සැකයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල් හේන කියයි කොරෝනා ෆ්ලොරෝනාව වෙයි පළමු ආසාදිතයා ඊශ්‍රායලෙන් ගෑස් නිසා උණුසුම් වූ ගාල්ල ගෑස් නැතිව හෝටල් රසක් වසා දැමේ ප්‍රොපේන් 30ක් සටහන් කළ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත පිපිරීමක් ගම්පහ ප්‍රදේශයෙන් ගෑස් සිලින්ඩරවල වැල් විතරක් නෙවෙයි ආණ්ඩුවේ වැලුත් මාරු වෙලා සජිත් කියයි ආනයිනික අලලූණු බද්ද අඩු කිරීමත් සමග පිටකොටුවේ තොග වෙළඳපළේ අලලූණු මිල පහලට දේශීය අලලූණු ගොවියා කබලෙන් ලිපට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් 70%ක් රසායනික පොහොර කොමිස්කරුවන් ඇමති මහින්දානන්ද කියයි මැදුරු වටකරන්න ගොවීන් සෝදානමින් අවුරුදු දෙකක් ඉවසූ ජනතාවට ඇමති ප්‍රසන්නගෙන් තුති පොල්කිරි මෞකිරි අනාගත ගැසට්ටුව ගැන පී හැරිසන් කියයි හර්ෂගෙන් සයිඩ් ඉෆෙක්ට් හෙලිදරව්වක් ජනපති අගමැති නවවසර වෙනුවෙන් ආගමික වැඩසටහන් වල ගෙවුණු වසරේ මහමගට බිලි වූ ජීවිත ප්‍රථමයෙන් දේශීය පුවත් රට හෙට සිට සුපුරුදු පරිදි විවෘත කිරීමට නියමිතයි. ඒ අතර පාසල් යළි විවෘත කිරීම සහ රජයේ සේවයද ආරම්භ වෙනවා. එන්නත් කර්ණියත් සමග කොවිඩ් යම් සාධාරණ පාලනයකට නතු කර ගැනීමට අප රටක් ලෙස සමත් වූ බව සත්‍යයක්. ඔමික්‍රොන් ප්‍රභේදයත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින බවද අප දන්නවා. කොවිඩ් නීති අතර මීටරයේ දුරස්ථභාවය මුහුණු ආවරණ සහ විෂබීජ හරණය අනිවාර්යයි. අපේ රටේ ජනතාවගෙන් වැඩිම පිරිසක් භාවිත කරන්නේ පොදු මගී ප්‍රවාහනයයි. පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෑන් රථ භාවිත කරනවා. මේ සියල්ල හෙට දවසට සූදානම්ද? රට හැමදාම වහලා තියන්න බෑ කියන එක සත්‍යක්. කොවිඩ් නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කළ යුතුයි. එහිලා අංක 1 එන්නත් කරණය. අප කෙසේ හෝ එන්නත් කරන ඉලක්ක ජය ගනිමින් සිටින බවද සතුටින් සඳහන් කළ යුතුයි. විශේෂයෙන් බූස්ටර් එන්නත පවා ලබා දීම දැන් ආරම්භ කර තිබෙනවා. නමුත් කොවිඩ් ඩෙල්ටාවට අමතරව ඔමික්‍රොන් ප්‍රභේදයේද රට පුරා පැතිර යාම තවමත් සම්පූර්ණයෙන් පාලනය වී නැහැ. දිනකට කොවිඩ් මරණ 20ක් 30ක් තවමත් වාර්තා වෙනවා. කොවිඩ් වසංගතයෙන් මෙදීමට එනත් කරණයේ සේම දුරස්ථභාවය මුහුණු ආවරණ සහ විෂබීජ හරණය අනිවාර්යයි. අපේ රටේ පාසල් සලකා බලමු. පන්තියක දරුවන් 50ක් 60ක් ඉන්නවා. මීටරේ දුර තියාගෙන මේ පාසල් කවදාවත් ආරම්භ කරන්න වෙන්නේ නැහැ. එසේනම් අඩුම ගානේ විෂබීජ හරණය සහ දවස පුරාම මුහුණු ආවරණ භාවිත කිරීමට දරුවන් යොමු කළ යුතුමයි. එසේම දරුවෙකුට පාසල් කාලය තුල අතිරේක මුහුණු ආවරණයක් ලබා දිය යුතුව තිබෙනවා. එසේම දරුවෙකුට යම් සෙම් ප්‍රතික්ෂා රෝග ලක්ෂණයක් ඇතනම් පාසල් වන්නේ නැතිව සිටීම සෑම දෙමාපියකගේම වගකීමක්. එසේම පාසල් වෑන් රථ තුලත් යම් සාධාරණ ඉඩක් තබා ගැනීම සහ මුහුණු ආවරණ ඉවත් කරන්න දෙන්න එපා කියලා වෑන් රථ හිමියන්ට මතක් කරන්න වෙනවා. පාසල් ආරම්භ කිරීම සහ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් අප විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. සමහර විට මේ පාසලට යන සෑම අවස්ථාවකම පැලඳ යන මුණු ආවරණයට අමතරව තව එකක් වැඩිපුර අතට දීලා තියෙන එක වැදගත් වෙනවා රාජ්‍ය සේවයේද හිට සිට සාමාන්‍ය
පැවිදි පරිදි ආරම්භ වෙනවා. එනුව බොහෝ රාජ්‍ය සේවකීන්ට පෙරවරු 8:30 වන විට සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අපේ රටේ රාජ්‍ය සේවකීන්ට ඇත්තේ පෞද්ගලික බස් රථ ලංගම සහ දුම්රිය පමණයි. සාමාන්‍යයෙන් පෙරවරු 7:00 සිට පෙරවරු 9:30 වන තෙක් මේ පොදු මගී ප්‍රවාහනය තුල මීටරේ දුර තබා ගැනීම විහිළුවක්. එසේමයි සවස 4:00 සිට 6:30 වනකම් නැවත නිවෙස් වලට යන්න වෙන්නේත් සමහරුන්ගේ කරේ නැගලා. ඒ තරමට අපට ඇත්තේ පිරිහුණු මගී ප්‍රවාහනයක්. මෙහිලා යම් බුද්ධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මේ හදිසියේ බස් රථ හෝ දුම්රිය ප්‍රමාණය වැඩි කරන්න බෑ. එසේනම් මේ මගී ප්‍රවාහන තදබදය අඩු කරන්න බස් රථ හා දුම්රිය කාලසටහන් වෙනස් කරලා වැඩි බස් රථ හා දුම්රිය ප්‍රමාණයක් පෙරවරු සහ පස්වරු කාලය තුල දහවනේ යොදවන්න බැරිද? එසේම රාජ්‍ය සේවය සහ පාසල් ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් වෙනස් ක්‍රමවේදයකට ගෙන යා නොහැකිද? මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබුණේ හෙට සියල්ල සාමාන්‍යකරණය කිරීමට පෙර සිට බවයි අපේ විශ්වාසය. කෙසේ නමුත් තම ආයතනය තුළ මෙන්ම පොදු ප්‍රවාහනයේදී තම ජීවිත කොවිඩ් වෛරසෙන් ගලවා ගැනීමේ වගකීම තනිතනි පුද්ගලින් ලෙස අද අප වෙත පැවරී තිබෙනක්. මේ පිළිබඳව අප වැඩිදුරටත් අදහස් විමසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. කාර්යාලවල හිට ඉඳලා සියලු දෙනාම සේවයට පැමිණෙනවා. මේදී වඩාත්ම වැදගත් වන්නේ සෞඛ්‍ය පුරුදු කාර්යාලය තුළ අනුගමනය කිරීමක්, විශේෂයෙන්ම විවේක කාලය, ඒ වගේම ආපන ශාලාවල එමත් නැත්නම් දිවා ආහාර වේලා समस्त लंका पौद्गलिक बस रथ हिमियान संगमे सभापति गेमनु विजयरत्न महता सियतट पवसुवा හෙට සිට රට සාමාන්‍යකරණයේදී අප සැමට තනි තනි පුද්ගලින් ලෙසද වගකීමක් තිබෙනවා. පොදු මගී ප්‍රවාහනයේ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇත්තටම 100% කරන්නට බැරි වේවි. නමුත් අවම වශයෙන් මුහුණු ආවරණ නිවැරදිව භාවිත කිරීම සහ විෂ බීජ හරණය තුලින්වත් අපි අපේ ජීවිත සේම පවුලේ අන් අයද රැක ගැනීමට උත්සාහ කරමු. ඉහළගිය ඉන්ධන මිල හමුවේ හෙට සිට පාසල් ළමුන් ප්‍රවාහනයේ සඳහා වන ගාස්තුව 20%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි රජරේ යෝජනා කරා මීට දින 10කට උඩදී අපිට ඩීසල් සඳහා යම් සහනයක් ලබා දෙන්න කියලා. ඒට පාසල් පටන් ගන්නවා. අද වෙනකන් අපිට කිසිම උත්තරයක් මේ වෙනකන් ලැබිලා නැහැ. මොකද මේ වෙනකොට ටයර්, බැටරි, ඔයිල්, සේවා නඩත්තු ගාස්තු, ඒ වගේම ජීවන වියදම ඉතාමත්ම ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වෙලා තියෙනවා 20%කින් හෙට දිනේ සිට ගාස්තු පාසල් වැයෙන්තරතවල වැඩි කරන්න. ඒ වගේම අපි කෙටි තුර දාවණය වෙන සමාජිකයන්ට පුළුවන් නම් 15% දක්වා මේ ගාස්තු අඩු කරන්න. මොකද මේ අපේ රටේ ජීවන ආදී තමයි අපි මේ අරගෙන. කනගාටු වෙනවා මේ පිටිමත මොකද රජයේ ලැබෙන්න ඕන දේවල් අපිට නොලැබෙනකොට අපිට සිද්ධ වෙනවා මොකද අපි අවුරුදු දෙකමාරක් රැකියාව නැතුවයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා නැවත වතාවක් අපිට පාඩු ගන්න බෑ. මේ වෙනකොටත් 50%ක් තමයි පාසල් පවත්වාගෙන යන්නේ. ඒ පාඩුවත් විඳ දරාගෙන තමයි මෙතෙක්කල් අපි සේවා සපයලා තියෙන්නේ. ඉදිරියට අපිට කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා අකමැත්තෙන් වුණත් 20% ගාස්වන් සෝදනයක් හෙට දිනේ සිට ක්‍රියාත්මක වෙනවා. සපුගස් කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යලි වසා දැමෙනවා. తాවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුවද රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි අමාත්‍ය උදය ගමන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් කනිෂ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පිරිපහදුව යලි වසා දැමීමට සම්පූර්ණයෙන් වගකිවිය යුත්තේ විශේෂ අමාත්‍යවරයා බවයි. හෙට වැසෙන තෙල් පිරිපහදුව යලි මේ මාස අගවන විට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 99න් 14ක් ඉන්දියාවට අවුරුදු 50කට දෙනවා. 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගන්නවා. ඉතිරි වෙන්නේ තෙල් ටැංකි 61යි. ඒකෙන් 49% කොටස් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. 51% කොටස් ඛනිජ තෙල් සංස්ථාවට කියලායි කියන්නේ. ඒ අතර අපේ රටේ තෙල් අවශ්‍යතාවයෙන් 30%ක් සපුරන්නේ සපුගස් කන්ද තෙල් පිරිපහදුවෙන්. ඒකත් දෙවනි වතාවට හෙට සිට වහනවා. ඒ බොර තෙල් ගේන්න ඩොලර් නැතිකමයි
නයිට කණිජ තෙල් හම්බ වෙන්නේ නැති නිසායි. ඇවිල්ලා තියෙන ඉන්දිර නැවුදකේ තෙල් ගොඩ බාන්න අදත් බැරි වුණා. සල්ලි ගෙවලා නැති නිසා. මේ තමයි දැන් අපේ රටේ පවතින ඉන්ධනවල තත්ත්වය. පිරිපහදුව දින 30ක් වැහුවම වැඩ නැති සේවකීන්ට පමණක් රුපියල් කෝටි 10ක් වැටුප් ගෙවන්න ඕනේ. පිරිපහදුව යලි හිතන තරම් ලේසියෙන් ආරම්භ කරන්නත් බෑ. නොවැම්බර් 15 පිරිපහදුව වැහුවා. තුන් ඉඳ වහනවා. නොවැම්බර් 15 වහන්දි ඉස්සෙල්ලා මාස 3ක් ධාරිතා 250කින් අඩුව ක්‍රියාත්මක කළා. කෝටි ගානක පාඩු සිදුනා. මේ වැසීම දෙකෙන්ම උනේ 30ක විදේශීය විනිමය වැඩිපුර පිටරට ගලා යෑමක් 1300ක් වෙන පිරිපහදු සේවකයන් වැඩක් නැතුව කෝටි 10කට අධික වැටුප් ගෙවන්න වීමක් දිනකට ඩොලර් ලක්ෂ 5ක් පමණ වැඩිපුර ඩොලර් විදේශගත වීම එන මේ සීල දෙයට වක් කියන්න ඕනේ අමාත්‍යවරයා ඉන්දියානු IOC සමාගමට මේ යන විදිහට අපේ රටේ ඉන්ධන පිළිබඳව ඒකාධිකාරයක් හිමි වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒකත් යුගතන්වි බලකාරයේ වගේ ගිවිසුමක් වේවි යුගතන්වි ගිවිසුම නිසා අපේ විදුලි ඒකාධිකාරයත් කොහේ හෝ රටක කවුරු දන්නේ නැති අමුතුම ජාතියේ සමාගමකට පැවරෙන්න පුළුවන් රටක ඉන්ධනයි විදුලියයි කියන්නේ ඒ රටේ සියලුම නිෂ්පාදනවල හදවත කියලා සමහරුන් දන්නේ නැතුව වගේ ඉන්නවා කොහොම වුණත් මේ ඇවිල්ලා තියෙන ඉන්ධන නැවුදකේ තෙල් හෙට දවසේවත් ගොඩ බාන්නේ නැත්නම් ආයෙත් ටික දවසකට පෝලිම් වල ඉන්න අපේ රටේ ජනතාවට සිදු වේවි මේ නැව් ක්ෂණිකව බා ගන්න නොහැකි වුවොත් දැඩි ඉන්ධන අර්බුදයක් එන තවත් ජනතාවට පෝලිම් මදිවට පෝලිම් දෙගුණ වෙනවා පාන් කියන්නේ ඉන්න බැරි ජනතාවට තවත් උගුරු දඬුවම් මිරිකන යුගයකට 2022ක් පත්තුණා කළුවරේ සිටින දරා ගන්න බැරි පෝලිම් යුගයකට ජනතාව තවල තල්ලු වෙලා තියෙනවා රට තුල එන්නත් හිගයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුකැල්ල මහතා පවසනවා ජනතාව එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද පස්වරුවේ 15,000 සීමාව ඉක්මවා ගියා. දැන් කොවිඩ් සවිස්තර වර්තාව. නව වසරේ ආරම්භයත් සමග ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම මේ දිනවල දක්නට ලැබෙනවා. නමුත් රට තුල පවතින කොවිඩ් අවදානම හේතුවෙන් එලෙස සංචාරය කිරීම අවදානම් බවයි වෛද්‍යවරුන් දිගින් දිගටම පවසන්නේ. නමුත් අදත් නුවරඑළියේ සංචාරය කිරීමට විශාල දේශීය සංචාරකින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වුණා. ඇතැම් පුද්ගලින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා. රට තුල ඕනෑම ප්‍රදේශයක ඔමික්‍රොන් ආසාදිතයින් සිටිය හැකි බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ අතර ප්‍රකාශ කළා. ඔමික්‍රොන් රෝගය කියන දේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හා අනෙකුත් රටවල්වල තියෙන අධ්‍යයනයන් හරව සීග්‍රෙන් පැතිර යන බවට වාර්තාවල් පළ වෙලා තියෙනවා. මෙවැනි පසුබිමක මෙම රෝගීන් ඕනෑම ප්‍රදේශයකින් අපිට වාර්තා විය හැකි. එනිසා ඔබ සියලු දෙනාම මතක තබා ගත යුතු කාරණාවක් තමයි ඒකද ඇල්ෆාද බීටාද ඩෙල්ටාද ඔමික්‍රෝන්ද කියන එකට වඩා ඒකින් ආරක්ෂා වන ආකාරය. මොකද ඔමික්‍රෝන් ප්‍රභේදය කියලා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ. ඒ මුලදී තිබ්බ සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය මාලාවන් පිළිපැදීම තමයි අපිට ඔමික්‍රෝන් ව්‍යාප්තිය උනත් වළක්වා ගත්ත පුළුවන් වෙන්නේ. පසුගිය සති දෙක තුළ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් සිදු වූ බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ පැහැදිලිවම රෝගීන්ගේ අඩුවීමක් පහුගිය සති දෙක ඇතුළත පෙන්නුම් කරන බව. ඒක අපේ මේ තියෙන දත්ත පද්ධතියනොත් පැහැදිලි වෙනවා. ඇත්තටම අපිට පැහැදිලි සැකයක් මතුවෙනවා. මොකද මේ රෝගීන් පහුගිය උත්සව සමය නිසා ඔවුන්ගේ මානසිකත්වය යොමු වෙලා තිබුණේ ඇත්තටම මේ උත්සව සමයට සූදානම් වෙන්න ඒ සඳහා අවශ්‍ය සාප්පු සවාරි සහ වෙනත් අවශ්‍යතා සඳහා ඔවුන්ට යොමු වෙන්න වෙලා තිබුණ නිසා මේ රෝගී තත්ත්වයේ තිබුණත් ඒක අතපසු කරලා මේ පද්ධතියට ඇතුළත් නොවී හිටියද කියන එකත් ගත වූ 2021 වසරේ මෙරට ජනගහනයෙන් 63%ක් පූර්ණ එන්නත්කරණය ලබා තිබෙනවා. අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එන්නත්කරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මිලියන 14ක් මේ වෙනකොට ඇනියුම් කරලා ලැබෙමින් පවතිනවා තුන්වැනි මාසය. කොහෙවත් කිසිම අඩුවක් නැහැ. දැන් තියෙන්නේ ජනතාවගේ අඩුව. ජනතාවට බොරු මත ඉදිරිපත් කරලා තියෙනවා. පිළක් සංවිධානාත්මක ලෙස කණ්ඩායම් මේක ගහපුවාම මේ ආබාධ එනවා සෙම වැඩි වෙනවා අර නොයිකුත් නේ තාමත්ම මේ ජනප්‍රිය කතන්දර ලිංගික ආබාධ බෙලහීනයන් ඇති වෙනවා ඒ මේවනේ තාමත්ම
විද්‍යාත්මක පදනමක් නැති සංවිධානාත්මක ලෙස පෙළක්වලට වාචාලකමට කියන කතාවන් දිගින් දිගටම ගෙනෙන පෙළක්වලට සංවිධානාත්මක ලෙස මේ දේවල් කරන්න උත්සාහ කරනවා. ඉල්ලා සිටිනවා සෑම පුද්ගලයෙක්ගම තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවෙදම මේ තුන්වෙනි මාත්‍රාවත් ලබා ගන්නයි කියන්නේ. සියලු දෙනාම පහේ මේ වෙනකොට තුන්වෙනි මාත්‍රාව ලබාගෙන අවසන්. ඒක නිසා තමයි අපේ රටට ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම අඩු කරගන්නත් ඒ වගේම ජනතාව නිතර ගැවසෙන එළියට පහළියට යන මෙවන් කාල සීමාවකදී රෝගයේ පැතිරීම අවම කරගන්නත් අපට පුළුවන්කම ලැබුණේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාමේ අවදානමකුත් ඉදිරියේදී තියෙනවා. කඩිනමින් තමන්ගේ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න කියන ඉල්ලීම අප සිදු කරනවා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 587,596ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ එක්සත් ජනපදයේ ගුවන් ගමන් 4000කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. මේ අතර යුරෝපයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ගෝලීය කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු යුරෝපයේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා. යුරෝපා මහද්වීපය නැවතත් කොවිඩ් වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ සීග්‍රෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවෙයි. පසුගිය සතිය තුළ පමණක් යුරෝපයේ ආසාදිතයින් මිලියන 5 ඉක්මවා ගොස් තිබුණා. එමෙන්ම ප්‍රංශයේද පසුගියදා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්ම වූ අතර එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්ම වූයේ ලොව 6 වන රට බවට පත්වෙමින්. සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය මැද්දේ එක්සත් ජනපදයේ ගුවන් ගමන් 4000කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස අවලංගු කරන ලද ගුවන් ගමන් වලින් 1000කට ආසන්න ප්‍රමාණයක් චිකාගෝ සහ මිඩ්වේ ගුවන් ගමන් බවයි වාර්තා වන්නේ. කොවිඩ් වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන ෆ්ලොරෝනා රෝගයේ වැළඳුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව නව රෝගයට ගොදුරු වී ඇත්තේ ගැබිනි කාන්තාවක්. දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වූ අවස්ථාවේදී සිදු කළ පරීක්ෂණයකදී එම කාන්තාවට ෆ්ලොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. රටේ තමාත් ගෑස් හිඟයක් තියෙනවා. ජනතාව දිනපතා දිගු පෝලිම්වල. සමහර ප්‍රදේශවල හෝටල් වගේම ආපන ශාලාත් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ගෑස් නැති නිසයි. මේ අතර ප්‍රොපෙන් 130ක් සටහන් කර තිබූ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත පිපිරීමක්ද අපට අද ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වුණා. රටේ ජනතාවට තාමත් නිසි විසඳුමක් ලැබුණේ නැති බරපතල ප්‍රශ්නයක් තමයි ගෑස් අර්බුදය. රටේ ගෑස් හිඟය තවත් සති 3ක් තියෙන්න පුළුවන් කියලයි ලිට්‍රු සමාගමේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ. අවුරුද්ද අවසන් වන දවසේත් මහපාරේ අව්වේ පෝලිම්වල කට්ට කාපු ජනතාවට නව අවුරුද්ද උදා වෙලත් ඉන්න සිද්ධ වුණේ දිගු පෝලිම්වල. ගෑස් සිලින්ඩර කරතියන් මහපාරේ හිටන් ඉන්න ජනතාව බලාපොරොත්තු තියන් ඉන්නේ ගෙදර යද්දී ගෑස් එකක් අරන් යනවමයි කියලා. නමුත් ගෑස් නැතිව පාරිභෝගික ජනතාවට නැවත හැරී යන්න වීම දැන් අපේ රටේ සුලභ දසුනක්. මේ අදත් ගෑස් ගන්න පෝලිම්වල හිටපු ජනතාව. තනිකර බොරුවක් නේ මේක. හරියට කතා කරලා මොකක් හරි විසඳුමක් නැතුව මේ හැමදාම මිනිස්සු මේ පොලිමේ තියෙන එක තනිකරම මිනිස්සු මේ තොමගෑවේ මොකක් කරන්නේ මෙයාලා? රට උද්දාමයට පත් වෙලා තියෙන්නේ. රට සම්පෝෂිත වෙනවා පේනවා නේද? කියන්න තියෙන එක දෙය එක ප්‍රශ්නයයි තියෙන්නේ. අන්න තියෙන්නේ අර මේ දැන් සැපද කියලා තමයි. මම කියන්නේ දැන් සැප තමයි. අවුරුදු 73 මේ දෙගොල්ලෝ මේ රට කෑවා. කොළයි නිරයි දෙක. තවත් ඉදිරියට කන්ද මේ දෙගොල්ලන්ටම දෙනවා. අපි හිතන් හිටියා සෞභාග්‍ය කියන ඉස්සරහට එන එක කියලා. දැන් බලන්න සෞභාග්‍ය දිහා දින් අපි සෞභාග්‍ය පහු කරන් ඇවිල්ලා අපි. දැන් ඉතින් දැන් අරන් යනවා එතෙන්ට. ලෝකෙල්ලුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි. සල්ලි දීලා බෝම්බ ගෙනියන රට ලංකාවයි. අපි ජීවිතේ හිතුවේ ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා අපිට මෙහෙම කරයි කියලා. අපි ලොකු විශ්වාසයෙන් දුන්නා. අපි රජෙක් බලාපොරොත්තුනේ. රජෙක් නෙමෙයි දැන් ඉන්නේ. අපිට හරි දුකයි. තාත්තා අම්මට බය වෙලාවත් දරුවන්ට බය වෙලාවත් මේ රට කරන්න බෑ. තාත්තා ගෙදර පාලනේ බලන්න මේ හරි දේ කරන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වෙනවා.
ගාල්ල ප්‍රදේශයේ අද උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. ඒ ගෑස් නැතිකම නිසායි. ගන්න කරුණාකරලා. යන්න ගන්න. යන්න ගන්න. හැටන් ප්‍රදේශයේ ගෑස් හිඟයත් එක්ක ආපන ශාලා කිහිපයක් අද සිට වසා දැමීමට එම ආපන ශාලා හිමියන් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ආපන ශාලාවල සේවය කළ සේවකීන්ට රැකියා අහිමි වීමේ අවධානමක්ද මතුවෙලා. අද වරුවක් තමයි මේ වැඩ කරන්න තියෙන්නේ. ඊට එන්නම් කඩේ වහන්න තමයි වෙන්නේ. ගෑස් නැද්ද? අපිට දවස් 10කට එකයි දුන්නේ. තාම නෑ ගෑස්. දැන් 10ම අදම ඉවර වෙයි. ඊට මොනව කරන්නද කියලා බලන්න ඕනේ. ගෑස් නැහැ කියලා හෝටල් ලොක්කෝ වහලා අපිට තේ කප්පොන්න විදියකුත් නැහැ. මොන දෙයිනේ අනේ මන් දන්නේ නැමෙ එක්කෝ ගෑස් ටික දෙන්න ඕනේ. අන්නත් නැහැ අපිට තේ කප්පොන්න අතේ සල්ලි දීපඩ වැඩක් නැහැනේ. තේ කප්පොන්න සුදියක් නැහැනේ. වේයන්ගොඩ නිල්දියලන්ද ප්‍රදේශයේ නිවසක අද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදු වුණා. නිවසියන් පවසන්නේ මීට දින දෙකකට පෙර රතු ලාංඡනය සහිතව මෙම ගෑස් සිලින්ඩරය මිලදීගත් බවයි. එහි ප්‍රොපේන් අගය 30ක් ලෙසද සටහන් කර තිබුණා. මේ අතර ජනතාව භූමි තෙල් ගන්න අදත් පෝලිම්වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. රටම තාම ගෑස් නැහැ පෙට්‍රල් නැහැ කිරිපිටි ගනම් වැඩි මිනිස්සු ජීවත් වෙන්න බෑ කියන්නේ නැහැ දුක තමයි මොන ජීවිත උදේ පාන්දර නැගිට ගමන් එන්න ඕනේ කෙලින් පිටි පොලිමට නැත්තම් භූමි තෙල් පොලිමට මේක තමයි රස්සාව ගෑස් ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැරි අමාත්‍යවරුන් දෙපළ ගෑස් සමාගමේ සභාපතිවරයා හරහා දැන් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන ප්‍රකාශ නිකුත් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. වැල් මාරුවී ඇත්තේ ගෑස් සිලින්ඩරවල නොව වත්මන් ආණ්ඩුවේ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ කොළොන්නාව ආසනයේ චන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාවට අද එක් වෙමේ. අපිට අහන්නට ලැබෙනවා ගෑස් ප්‍රශ්නය තව සති 3කට විසඳන්න බැහැ. ඒකේ සභාපතිවරයා කියනවලු වැල් මාරු වෙලා වැල් ප්‍රශ්නේ විසඳන්න සති 3ක් යන. ලැජ්ජ නැතුව පාරිභෝගික ගන්න තිබුරු දෙපළම රටට විහිළු සපයපු රටට බොරු සපයපු මේ ගෑස් ඛේදවාචකේ නිර්මාතෘවරුන් දෙපළ අදට බොරු කියන. දැන් බොරු කියන්නේ සභාපති හරහා. සභාපති හරහා බොරු කියනකොට නිවාස ගිනි ගන්නවා. කුස්සි ගිනි ගන්නවා. ජීවිත අහිමි වෙනවා. වැල් මාරු වෙලා තිබෙන්නේ ගෑස් වලට විතරක් නෙමෙයි සිලින්ඩර් වලට විතරක් නෙමෙයි ගෑස් සම්පන්න වලට විතරක් නෙමෙයි ආණ්ඩුවටත් වැල් මාරු වෙනවා. දැන් බලන්න මේ ආණ්ඩුව පිට පිටම තෑගි තුනක් දුන්නනේ තමුන්නාන්සලා. එක වෙලාවක ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා. තවත් වෙලාවක බඩු මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා. අලුත් අවුරුද්දට දුන්න සුපිරිම තෑග්ග. ගෙවල් හැදීම වට්ටවන්න සිමෙන්ති මිලක් ඉහළද. ඒක තමයි අලුත් අවුරුදු තෑග්ග. ඉතින් අනිවාර්යයෙන්ම ওই වගේ තෑගි දෙනකොට මිනිස්සු හු කියනවා. කොමිස් මොදලට යට වූ නිලධාරීන් හමුවේ කාබනික පොහොර වගාව ව්‍යාප්ත කිරීමේදී කකුලෙන් ඇදීම් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රසායනික පොහොර ආනයනයේ සිට බෙදා හැරීම දක්වා නිලධාරීන්ට ලැබුණු කොමිස් මුදල් කාබනික පොහොර හමුවේ නතර වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකීම සඳහායි. නවවසර උදාවත් සමග ආශිර්වාද ලබා ගැනීම සඳහා අමාත්‍යවරයා ඉන් අනතුරුව පැමිණියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙතයි. ඒ අනුව රසායනික පොහොර ගේන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. එනේ ඕනෙම කෙනෙකුට රසායනික පොහොර භාවිතා කරන්න පුළුවන්. රාජ්‍ය සහනාධාරය ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට පමණයි. පලිබෝධනාශක, දිලිරනාශක, පොහොර සියල්ල විවෘත වෙළඳ පොලේ තියෙනවා. ඕනෙම ගොවියෙකුට කැමැතිනම් රසායනික කෘෂිකර්මාන්තයට යන්න පුළුවන්. පිළිකාවක් නැති කරගන්න නැතුව, අකුගඩුවක් නැති කරගන්න නැතුව හොඳ ආහාර වේලක් දෙන්න කැමැති ගොවියෙකුට පරිසරිත කමේ කෘෂිකර්මාන්තයත් එක්ක කටයුතු කරන්න පුළුවන්. කෘෂි හානි වලට වන්දි ගෙවීම කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද? රාජ්‍ය පොහොර දීලා තියෙනවා. ඒ පොහොර භාවිතා කරලාද කියලා බලනවා. ඒ පොහොර වර්ග හතර භාවිතා කරලා ගොවියාගේ
නිෂ්පාදනයට යම් අඩුවක් වුණොත් තමයි අපි වන්දි ගෙවන්නේ. එහෙම නැතුව ගොවියා මේ කිසිවක් පාවිච්චි කරන්නේ නැතුව කට අරගෙන බලන් ඉදියොත් ආණ්ඩුවකට වන්දියක් දෙන්න බෑ. මේකේ හොඳ පැත්ත කතා කරේ නැහැනේ. මේ කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, රජයවත් මේ ගැන කතා කරන්නේ නැහැනේ. හැම කෙනෙක්ම රසායනික පොහොර සමාගම් වෙනුවෙන් මේ මාස හතම පෙනී හිටියල් හැරෙන්න. මේකේ හොඳ පැත්ත ගැන. ඇයි මේ හොඳ දේ ගැන? ඇයි කවුරුත් කතා කරේ නැහැනේ? මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේකට ලබා දුන්න සහයෝගය මදි. අමාත්‍යාංශයේ නිලධාරීන් 60-70%ක් මේක ඇද්දේ නැහැ. රසායනික කෘෂි කර්මාන්තය කියන්නේ මාෆියා එකක්. මේක ඇතුලේ හැමෝටම කොමිස් හම්බුණා. මේක ඇතුලේ විශාල වංචාවල් සිදු වුණා. පොහොර බෙදීමේ ඉඳලා ගෙනීමේ ඉඳලා ප්‍රමිතියේ ඉඳලා හැම එකේම 2018-19 ලංකාවට පොහොර ආනයනය කරලා බිලියන 8ක වංචාවක්. ප්‍රමිතියෙන් තොර පොර ඒ ඔක්කොගේම කොමිස් නැති වුණා. ඒ නිසා නිලධාරි ගොඩක් මේකට කැමතිුනේ නැහැ මේ කටයුත්ත සම්බන්ධයෙන්. ඒ කියන්නේ පරීක්ෂණ කරනවද? පරීක්ෂණ කරා විතරක් නෙවෙයි මම ඒ වැරදි කරපු අය ගෙදර යවලා අත්අඩංගුවට අරගෙන සියලු කටයුතු කරා. ආනයනික අර්ථාපල් සහ ලොකුළුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බත් අඩු කිරීම හමුවේ දේශීය අල සහ ලුණු ගොවීන් පීඩාවට පත් වෙලා රසායනික පොහොර නැති නිසා ගොවිතැනට දිලීර රෝගයකින් බලපෑම් එල්ල වී තිබෙනවා. පොහොර ගැටලුවට විසඳුම් දැන් දෙවියන්ගෙන් ඉල්ලන්න ජනතාවට සිද්ධ වෙලා. මේ පොහොර ඇත්ත කතාව. කොරෝනා කියන්නේ ලෝක ව්‍යසනයක්. ලෝක ව්‍යසනයකදී රටක් සිය නිෂ්පාදන අතිරික්ත වශයෙන් නිපදවිය යුතුයි. එසේ නොවුනොත් රටක් වශයෙන් බරපතල ආහාර අර්බුදයකට පවා මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී ප්‍රතිපත්ති පවා අඩියක් පසට අරගෙන රට වෙනුවෙන් තීන්දුව తీරණ ගැනීම වැදගත්. අපේ රටේ පොහොර ප්‍රශ්නයත් නුසුදුසු කාලෙදි ගත්ත වැරදි තීරණයක් කියලා කෘෂි විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දැන් එහි අහිතකර ප්‍රතිඵලවලට සමස්ත රට වශයෙන් මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ආනයනික අර්ථාපල් සහ ලොකුළුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 30%කින් අඩු කරන්න රජය ඊයේ සිට තීරණය කළා. බද්ද අඩු කිරීමත් එක්ක පිටකොටුව තොග වෙළඳපළේ ආනයනික අලලුණු මිල පහළ ගොස් තිබෙනවා. බීලුනේ 130ක් කියනවා. යාලේ 140යි 145 කියන්නේ. පෙල් 21 තීගෙ මත අඩු වෙලා තියෙනවා. 150යි 140යි 180යි ඔහම තමයි යුගන්නේ. අර ටැක්ස් අඩු කරත් නිසා ඉත අඩු වුණා ලුණු ඇවිල්ලා. රුපියල් 30 ටැක්ස් එක අඩු කරානේ. ඒකෙන් තමයි අඩු වුණේ. නැත්තම් අඩු වෙන්නේ නැහැ. මේ හැමුවේ දේශීය අලලුණු ගොවියා කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ති හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. දැන් ලංකාවේ ගොවියන්ගේ නිෂ්පාදන එළියට එන වෙලාවේ පිටරටේ ඉඳන් අලයි බීලුණු ගෙනල්ලා තවත් ගොවිය වැට්ටීමක් තමයි මේ කරලා තියෙන්නේ මේ රජය විසින්. ඇත්තටම රජය ගත්තේ මේ වෙලාවේ ගත්ත තීරණය අසාධාරණ පාරිභෝගිකයෙක් පැත්තෙන් සාධාරණ වුණාට ගොවියෙක් පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. 8500 9000කටවත් පොහොර කිටියක් ගන්න නැති වෙලාවේ බොහොම අමාරුවෙන් තමයි ওই ගොවිය අල ගොවිතැන බීලුණු ගොවිතැන කරලා තියෙන්නේ. පොහොර අර්බුදය නිසා වැඩිම බලපෑමෙල්ල උනේ වී ගොවිතැනට. මේ යන විදිහට ලුණු ටිකක් ඉහාගෙනවත් බත් කන්න හාල් නැති වෙයි කියලායි ගොවින් පවසන්නේ. මින්නේ ඒරිය ගොවි ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු කළ ගොවින්ද පොහොර නැතිව අන්ත අසරණ තත්වයට පත් වෙලා කොරේ පිටට මරේ කියලා වී ගොවිතැනට දිලීර රෝගයකුත් පැතිරිලා. කොරේ කහවෙලා දැන් මේකට තෙල් ඕන. වෙනද නම් අපි තෙල් ගහනවා. දැන් තෙල් නැහැනේ ගන්න. එහෙම තිබ්බොත් ඉතින් කන්න නම් හම්බෙන්නේ නැහැ. මේ කුඹුරු ටිකටම මේ රෝගේ හැදිලා තියෙන්නේ. මොනවා කරන්නද ඉතින් දැන්? බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා නේද? මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ දකුණු ඉවුර මහසෙන් ගොවි සංවිධානයේ යටතේ වගා කළ කුඹුරු අක්කර 2500ක් පොහොර නොමැතිකම හේතුවෙන් විනාශයට පත්වලා කියලා ගොවින් චෝදනා කරනවා. මාධ්‍ය සම්දර්ශන තිබ්බ හොඳටම ප්‍රමාණවත්. අපිව අමාරුවේ දැම්ම හොඳටම ඇති බලාගෙන හිටියා හොඳටම ඇති. හිටානිද්දා ගොවි ජනතාවත් එක්ක පාට බැහැලා තුපිව එළවන දවස වැඩි ඈතක නෙමෙයි. ගොවියන්ට එළවලා පොහොර නැහැ, තෙල් නැහැ, දැන් කිව්වට වැඩකුත් නැහැ. වන්දිලුවට දෙන්න සල්ලිත් නැහැ. ලොකු ලොකු ඇමතිලා ගාව මන්ත්‍රීලා ගාව උන්ගේ සේප්පුවල තියෙන සල්ලි. කෘෂිකර්ම ඇමති වශයෙන් මේ රටේ ඇත්තටම තේරුමක් නැහැ මේ ඉන්න එකේ. මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනට මේකෙන් යන තරමට හොඳයි. මේ කියන පොහොර ගහලා අපිට ලැබිලා තියෙන දේ මේක තමයි දැන් ප්‍රතිඵලය. මේකෙන් වීකරලක් ගන්නෙ කොහොමද? තීන්දුවයි පැහැදිලි අස්සන්න ගන්න බෑ මේ ගොයන් ගහගෙන නිසා කෘෂිකර්ම ඇමතිවරයාට කියනවා ඔය කියන කයිවාරු නෙමේ. මේ ගොවීන්ට හෙට දවසේ වන්දි ගෙන්න ලෑස්ති වෙන්න ඕන. සියලු ගොවි සංවිධාන සියලු ගොවි ජනතාව එක මිටකට එක පෙළකට අපි එක රාශි කරනවා. වන්දි ගවන්න නැත්නම් උඹලගේ මන්දිර වටලන තැනට ගොවිය පෙළ ගස්වනවා. පොහොර අර්බුදය වගේම දේශගුණික තත්වයන් හැමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ලැබුණේ අඩු එළවලු ප්‍රමාණයක් කියලායි ගොවීන් පවසන්නේ. ජරාව
ගොවීන්ට පොහොර ලබා දීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමටත් නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේව කන්නලව්වක්ද පැවැත්ුණා. ඒ මිහින්තලයේ කටුසෑය අසලදී. මෙම දේව කන්නලව්ව සංවිධානය කර තිබුණේ මිහින්තලයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක අනුර බුද්ධික මහතා විසින්. බලභෝග වගාවට කරගන්නට තියෙන ආවෝ එම පොහොර ටික හරියාකාර ලබා ගන්නට රට දේපාලනය කරන්න ආවෝ එම උදවියට හරියාකාර බුද්ධියක් පහල කර දෙවා වදාරන්නට සිතාගෙන උතුම් මේ අවුරුද්දේවත් මොලේ පෑදේවා කියලා තමයි මේ සියලු දෙනාම මේ දේව කන්නලව්ව සහ පොල් ගැහිම මේ අවස්ථාවේ කරන්නේ. වත්මන් ආර්ථික තත්ත්වයට දිය හැකි විසඳුම ඇතැම් විට තිත්ත විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. එම ප්‍රශ්නවලට විසඳුම් දේශපාලන මැදිහත්වීම මත සිදු කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. කෘෂිකර්ම අර්බුදයට ඔමික්‍රෝන් තියා ඩෙල්ටා තියා වසංගතය අදාළ නැහැ. කොරෝනා කාලේ වගේ ගොවිමහත්තුරු ගෙදර හිටියේ නැහැනේ. මේ ආහාර අර්බුදයට 100ට 100ක් වගේ කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අද වෙනකොට මිනිස්සුන් කන්න නැති තත්ත්වයකට පත් වෙලා ඉනවා ගරු ජනාධිපතිතුමනේ. ගිහිල්ලා බලන්න ජනාධිපතිතුමා 1500 දෙපිච්ච පොහොර මිටිය කීයද? රුපියල් 30000ට පොහොර මිටිය විකුණලා තියෙනවා. කවුද මේවට වග කියන්නේ? මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ දැන්වත් ජනාධිපතිතුමා විශේෂඥයන්ට ඇහුම් ගන් දෙයි කියලා. කරුණා කරලා ජනාධිපතිතුමා නොයෙකුත් විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන්ට කන් දෙන්න සවන් දෙන්න රටක් කරන්නේ එහෙමයි නායකත්වය දෙනවා කියන්නේ තමන් හිතුමතේ තීරණ ගන්න එක නෙවෙයි ජනාධිපතිතුමා මොකද තව දුරටත් මේ ගමන ගියොත් එහෙම කොතනින් කෙලවර වෙයිද දන්නේ යහ පාලනයක් තියෙන රටවල් වල කවදාවත් දේශපාලඥයෝ විසින් නොයෙකුත් පාරිභෝගික භාණ්ඩවල මිල තීරණය කරන්නේ නැහැ කිරිපිටි වෙන්න පුළුවන් ගෑස් වෙන්න පුළුවන් සිමෙන්ති වෙන්න පුළුවන් මොන කෙංගෙටියටද දේශපාලඥයා තීරණය කරන්නේ මිල ගෑස්කේ සංවිතිය වෙනස් කරේ ඇයි අඩු ගානට මේවා ගේන්න ඉක්මනට ගෑස්ක ඉවර වෙන්නේ ආර්ථික අර්බුදය නිසා වෙච්ච සයිඩ් ඉෆෙක්ට් එක මේ ගෑස් වුරලා මිනිස්සු මැරෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නට විසඳුම සමහර වෙලාවට තිත්තයි හැබැයි ඒක හැමෝටම තිත්ත වෙන්න ඕනේ නැහැ ආර්ථික ප්‍රශ්නවලට ගන්න ඕන තීරණ ආර්ථික සොලියුෂන් තියෙන්නේ ඒව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා අපිට එළියට එන්න බෑ දේකම්මම්පිල මහත්තයා දැන් ඕන්න හෙට අනිද්දා කල්පිරණ එග්‍රීමෙන්ට් එක අවුරුදු 50කට දීර්ඝ කරනවා මේ කබරකෝය තලකෝය කරගෙන මුළු රටම කසට තියෙන තත්ත්වෙට තමයි මේ ආණ්ඩුව අපිව ගෙනල්ලා දෙන්නේ ප්‍රධානම අවශ්‍යතා ටික ගෑමයි ගෑසුයි බෙහෙත් ටික නම් අල්ලි තියෙනවා නම් ඇයි දෙන්නේ නැත්තේ පුදුම වැඩක් නේ කොහි ගිනියනද තියන් ඉන්නේ ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරයේ වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවිරීමේ සන්නස්පත්‍රය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා පූජ්‍ය මැටරඹ හේමරත්න හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. මේ රටේ ඉන්නවා මොනම හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙලන අවාසනාවන්ත පිරිසක්. රටේ නිරෝගී සමාජයක් බිහි කරන්නට වසවිස වලින් තොර ආහාර ලබා දෙන්නට ඔබතුමා හොඳ ක්‍රියාදාමයක් අනුගමනය කළේ. නමුත් මේක NGO කපුටු ටික දකින්නේ වෙන විදියකට. ජනාධිපතිතුමනි ඔබතුමා යන ගමන හරි. ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අපට පේන්නේ තව අවුරුදු කීපයක් ගියාම මේ රට ඒ උතුම් තත්ත්වයට පත් වෙනවා. සිතුල්පව්ව රාජමහා විහාරයේ අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත් කළ බව දැනුම් දෙන නිදහස් දීමනා පත්‍ර ජනාධිපතිතුමා ඇතුළු මැති අමතුරුන් එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ඉන් අනතුරුව සිදු වුණා. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම චමල් රාජපක්ෂ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය DV චානක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. මේ
මෙතර මහා විහාර වංශක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාදීශවර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමා තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත් පතමින් පිරිත් සජ්ජායනයක් කංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණා. උදා වූ 2022 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත්පතා මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබුවා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී. තංගල්ල වජිරගිර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට සහ මෙරට ජනතාවට ආශිර්වාද එක් කරනු ලැබුවා. කිරිපිටි හිඟයට රජය ගෙන්න හදන අලුත්ම විසඳුම ගැන හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා අද මාධ්‍යට හෙළි කළා. වසර දෙකක් සියලු අභියෝග විඳ දරාගෙන සිටි ජනතාවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය ස්තුතිය පළ කළා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දැන් බන්දුල කොනවදර මට විශ්වාසයි හෙට අනිද්දා වෙනකොට ගැසට් එකක් ගන්නවා. දැන් මෞකිරි විතරක් බොන්න ඕන දරුවෝ. වෙන කිරිපිටි වර්ග බොන්න බෑ. මෞකිරි විතරක් දෙන්න අම්මලාට අවුරුදු දෙක නිවාඩුවක් දෙයි. දරුවට අවුරුදු දෙකම කිරි දීපන්. අනිත් අයට කියයි බලා කිරිපිටි බොන්න එපා. පොල් කිරි උණු කරලා බීපල්ලා. එතකොට අපිට මේ කිරි වල ප්‍රශ්නෙකුත් නැහැ. ඩොලර වල ප්‍රශ්නෙකුත් නැහැ. විපක්ෂී හිඟා නොකා හිඟා කරන විදියට මුළු රටම අවුරුදු පහක් විනාශ කළාට පස්සේ අපි හිඟා කල ඉතුරු වුණොත් ඇති. සහල් පොලිමකුත් තියෙනවා නේ කරු එමෙතන. නෑ කිසිම සහල් පොලිමක් නැහැ. මම පෙන්නුවානේ. කිසිම සහල් පොලිමක් නැහැ. කොහෙද තියෙන්නේ සහල් පොලිම? කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යභාරයේ ඔබතුමා ඉදු කරන කේන්ද්‍රය තමයි කියන්නේ. නෑ අපි දෙන්නම එකටනේ කාර්යභාරය ඉදු කරන්නේ. මේ ඉන්නේ කෘෂිකර්ම අමාත්‍යතුමා. මේ ආණ්ඩුවේ ජනාධිපතිවරු අගමැතිවරු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව කණෙන් ඇදලා එළියට දාන අවුරුද්දක් තමයි 2022 අවුරුද්ද. දේශීය නිෂ්පාදන වලට තැනක් වෙනකොට රට සාමාන්‍ය තත්ත්ව මේ අවුරුද්ද අවසන් වෙනකොට යම් තත්ත්වයකට ගේන්න පුළුවන් කි. ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා අවුරුදු දෙකක් ඉවසගෙන රට වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව. දැවත මැතිවරණයක් තියෙන දවස වෙනකන් ආණ්ඩුවේ ආයුෂ තියෙයි. මේ විදියට ගියොත් එහෙම මැතිවරණ තියන තව අවුරුදු දෙක තුනක් යනවා. ජනතාව මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය කරන එක ලබන අප්‍රේල් විතර වෙනකොට තීරණය කරන්න පටන් ගන්න. මේක ජජි ප්‍රේමදාස මහත්තයා හිටියා නම් අද මේ වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව අද බිඳුවට වැටලා මිනිස්සු. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ නිසා තමයි අද මෙහෙමවක්වත් මේ රට පවතින්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා මේගොල්ලන්ට තියෙනවා ජාත්‍යන්තරව පිළිගත් කොන්දේසි පටිපාටියක් තියෙනවා. ඒවට යටත් වෙන්න ඕනේ. හතරවරන් ගහන්න බෑ මේ IMF එකට ඍත්වව ගහන මේ මහා අර දේශප්‍රේමී මේවක ඇවිල්ලා වාසුදේව නහනායක් කරලා විමල් වීරවන්තලා වගේ මොකක්ද හරි හෙනක ගහ වයින්කොට දහන ජකඩ කෑලි තියෙනවනේ විලිබෝෂ්ලා ටික දාලා කියන අපි යන්නේ නැහැ IMF යන්නේ නැත්නම් උන්ට හොරකම් කරන්න බෑ කියොත් එහෙම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා ජීවන වියදම අඩු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන සහනයන් ටික සලසලා ජනතාවගේ ජීවිත සාමාන්‍ය අතර ගෙනෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවේ යනවා කියලා වාර්තා වෙනවා. ඉන්දියාවෙන් ණය මුදලක් ඉල්ලලා තිබෙනවා ඩොලර් බිලියන 1.5ක් හයක් විතර ලොකු ණය මුදලක්. උන් කොන්දේසි පනවනවා. ඒ දෙන අරමුදල් වෙන කිසිවකට පාවිච්චි කරන්න බෑ. ඒවා ඉන්දියාවෙන් බඩු බහන්ඩ මිලදී ගැනීම සඳහා පමණයි මේ ණය මුදල් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ උන්ගේ ව්‍යාපාරික කටයුත්තක්. කවුරු කවුරු සාකච්ඡා කරත් කමක් නෑ. හුඟක් වෙලාවට ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා එක්තු පෙරමුණ ඕන කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඉතින් කසාදයක් බඳිනවා නම් ගැලපෙන්න බඳින්න ඕන. මොකද හේතුව දික්කසාද වෙන්න බැන්දොත් හරි අමාරු වෙනවා. ගෑනිත් අමාරුයි මිනිහත් අමාරුයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කායක හරි කසාදයක් බැන්දොත් බඳිනේ ළමයි හම්බ වෙන්නේ. ලෝකයේ අද වැඩිම බලය තියෙන ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සියලුම බලය ලබා දීලා තියෙනවා. හැබැයි එතුමාට ගෑස් ටික පුපුරන එක නවත්වන්න බෑ. එතුමාට හරිපු බිල අඩු කරලා දෙන්න බෑ. ලැජ්ජයි කියන්නේ. ජනාධිපතිතුමාට හිතුනොත් අවශ්‍යතාවයක් තියෙනවා කියලා ජනාධිපතිතුමා කැබිනට් සංශෝධනය ගෙනේ. ජනාධිපති බලතල මට නෑ. ඒ නිසා එතුමාට ඕන වෙලාවක කරන්න බලදරයා 12ටත් පුළුවන්, හෙටත් පුළුවන්, අවුරුදු මැදත් පුළුවන්, අගත් පුළුවන්. තව දින කීපයක් යනකොට ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ විදේශ ණය බේරන්න. අනිකුත් රටවල් වලට ණය වෙලා හිගමනේ ගිහිල්ලා අපිට පුළුවන් ද මේ රට දියුණු අභියෝග මැද හැදෙන රට සංවර්ධන ප්‍රවෘත්ති විශේෂාංගය දැන්.
මැටි කර්මාන්තය කියලා කියන්නේ මීට කාලයකට කලින් විශේෂ අවධානයක් නොලැබුණු කර්මාන්තයක්. හැබැයි ගෙවී ගිය වසර දෙක තුල විශේෂ පිබිදීමක් මේ කර්මාන්තය තුළ ඇති වුණා. මැටි කර්මාන්තය කියන්නේ දවැන්ත කර්මාන්තයක්. නමුත් ඒක එළියට පෙනිලා තිබුණේ නැහැ. මේගොල්ලන්ට මුලින්ම තිබුණ ප්‍රශ්න ටිකක් තමයි අමුද්‍රව්‍ය හිඟේ. මේ අමුද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳන ගමන් අපි මේගොල්ලන්ට ඕන කරන තාක්ෂණයත් ලබා දුන්නා. ජපාන තාක්ෂණය අනුව අකිරා කියන පෝරණු ඉන්ට්‍රොඩියුස් කරගෙන යනවා. අපිට මෙරිකර්මාන්තය මේ අත්තරින මට්ටමල තමයි අපි හිටියේ. අපිට ශිල්ප සභාව හරහා අයිඩෙන්ටිටියක් හදලා දීලා අමුද්‍රව්‍ය ලබා ගන්න අවසරයක් ලබා දුන්නා. දැන් අපි ඉලක්ක කරගෙන තියෙන්නේ ලෝක වෙළඳපොළට ඒ විදිහට හරි පැකේජින් එකක් එක්ක හරි ප්‍රමිතියෙන් එකම විදිහට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳපොළට නිකුත් කරන්න. අපේ රටේ මෙරිකර්මාන්තයේ නිරත වෙන අපේම රටේ ජනතාව අභියෝග මැදින් ජයග්‍රාහී ගමනක් යනවා. ඔවුන්ගේ හෙට දවස අදටත් වඩා යහපත් වනු जीवताक्षर ज्येष्ठ पोलिस अधिकारी महता प्रकाश कला මාර්ක රියානතුරු 2365ක් සිදුලා තිබෙනවා. එයින් උද්ගලයන් 2461 දිනකම යනවා. පසුගිය සතිය තුළ 25 වෙනි දින සිට 31 වෙනි දින දක්වා ඒ පසුගිය දින 5 තුළ මාර්ක රියානතුරු 52ක් සිදු වුණා. ඒ වගේම බරපතල තුවාල සිදු වුණා 136 දිනකට. සුළු තුවාල සිදුලා තිනවා 226 දිනකට. එයින් අලාභානතුරු පමණක් තියෙනවා 107ක්. යනවා මුළු රියානතුරු සංඛ්‍යාව 521ක්. මේන් 53 දිනකම යකස් තිබෙනවා. විශේෂයෙන්ම විමානතුරු දෙස නිරීක්ෂණය කිරීමේදී 90%කට වැඩි සංඛ්‍යාවක් විහාරස්ථාන සඳහා පළතුරු පැල සහ අසරණ පවුල් වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්ුණා. ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියේදී විවිධ ගැටලු වලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 16 දෙනෙකු අදාළියම දිවයිනට පැමිණ තිබෙනවා. මොවුන් රත්නපුර, බතුල්ල, මහනුවර, කුරුණෑගල, හලාවත, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ. කොළොන්න කෝපකන්ද ප්‍රදේශයේදී මන්දකට හසු වී සිටියේදී ඉතා දුර්ලභ ගණයේ ඇලි ඉත්තෑවෙක් හමු වී තිබෙනවා. මෙලෙස අල්ලාගත් ඉත්තෑවා මන්දෙන් ගලවා වනජීවි නිලධාරීන්ට බාර දුන් බවයි අප වාර්තාකරුවෝ සඳහන් කළේ. ගිරිතලේ මින්නේරිය කෝඳුරුවාව රක්ෂිතයට නීති විරෝධීව ඇතුළු වී නිදන් සොරකමේ යෙදුණු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී නිදන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද නිලධාරීන් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. තලවකැලේ වටගොඩ මඩකුඹුරවත්ත ජලාශයේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මලසිරුරක් සොයා ගැනීමට තලවකැලේ පොලිසිය සමත් වී තිබෙනවා. ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පමුණුගම කැපුන්ගොඩ මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගිය 6 දෙනෙකුගෙන් 2 දෙනෙකු එම ස්ථානයේදී මියගොස් තිබෙනවා. ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්.